පසුගිය දිනක බුදුබල සේනාවේ අය එක්කව වෙලා මට විරුද්ධ විශාල චෝදනා ඉවලා තියෙනවා. මට මේක ස්වර්ණමය අවස්ථාවක් කරා මේ සියලු දේවල් තමුන්වාසලට ඇතිලි දරව කරන්න. සමාජයට මට දුකක් හිතෙන මේ මිනිස්සුගේ තත්ත්වය ගැන මේ රටේ නවගිය පොරෙක්ව අල්ලගෙන එයාගෙන් තොරතුරු අහලා මා දිසාගතවකට යන්න යෑම. ඒකෙම තේරෙන බුද්ධිය කොච්චරද කියලා. මම ඊයේ රාත්‍රී නීතිඥවරුන්ට ජනාධිපති නීතිඥවරයෙකුට බාර දුන්නා මගේ නඩුව රුපියල් බිලියනයකට නම. මිලියන 1000කට මම නඩු පවරනවා. අපි බලමු උසාවියේදී මොකද වෙන්නේ කියලා. මම අද උදේ ජනාධිපතිතුමත් එක්ක හිටියේ උදේ ආයමාර ඉඳලා ජනාධිපතිතුමත් එක්ක ඉඳලා මම කතා මගෙන් ඇහුවා මොකද මේ කියලා. මම කිව්වා මට ජනාධිපතිතුමා කිව්වා රාජිත ඔබට උත්තර දෙන්න යන්න එපා. ඔයා කෙලිම නඩු දාන්න ඕකුණ්ඩේ. එතුමා මට ඉඳන් කිව්වා රාජිත මේක මහා කුමන්ත්‍රණයක්. මේ මිනිස්සුන් සල්ලි එනවා අපිට රටවල. ඇවිල්ලා මේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් මේක තියෙන්නේ. මේක ඔයාට විරුද්ධව නෙවෙයි මේ ඔයාගෙන් පටන් අරගන්න. මේ ආණ්ඩුවට ගහන්න. දැන් ඡන්ද ඉවර කරලා තියෙන්නේ. එදා කැබිනට් මණ්ඩලයේදී කිව්වා මේ දෙමළුන් මේව කළා මම දෙමළ ඡන්ද නැති කරගත්තා. දැන් ඊයේ පෙරේද ආරයක් ගිහිල්ලා ඇවිල්ලා මට මුස්ලිම් ඡන්ද ටික නැති කරගත්තා. දැන් ඔයා ඔබතුමා හදන්නේ මට සිංහල ඡන්ද ටිකක් නැති කරන්නේ. එතුමා ගොම කම්පාලේ ඉන්නේ. මට කිව්වා මේක විශාල කුමන්ත්‍රණයක්. මම කිව්වා නඩුත් දානවා. ජනාධිපතිව මගේ ක්‍රමවේදයක් තියෙනවනේ ඔබතුමා දන්නවනේ. මේ සියලු ඒවට මම නිර්දෝෂී වෙන්න ඕනේ. මම දේශපාලඥයෙක්. නඩු දාන්න පුළුවන් මම කම්පැනි එකේ හිටියනවා. මගේ දේශපාලඥයෙක් මොකද මේ ලංකාවේ කට වහගෙන ඉන්නකන් ඔහු වැරදි කරුවේ. දැන් මේ පුද්ගලයා කවුද? දැන් මෙයාට මේ ලනු දුන්න පුද්ගලයා මේ තියෙන්නේ ඔමාර්. මේ තියෙන්නේ එයාගේ අද වොරන්ට් දෙකයි දැන්. දැන් මම පොලිසිය වලට දැන්නවා වරන්තු මේ වරන්තුට අල්ලපල්ලා කියලා. බොදුබල සේනාව ඔෆිස් එක රේඩ් කරන්න කියලා. හයි මේ තියෙන වරන්තු මේ එක්කෙනෙක්ගෙන් අරගෙන තියෙනවා මුදල් ආරවුල. මොහමඩ් හනීෆා ඔමාර් ෆාරුක්. මේ එදාම දෙවනි නඩුව මේ. හොඳේ. ඒ නඩුව මොකද්ද? ඒ සල්ලි අරගෙන මොහමඩ් හනීෆා මොහමඩ් ෆාරුක් මේ තුන්වෙනි නඩුව. රුපියල් 93,400ක් වටිනා බෝට්ටු දෙන බවට පොරොන්දු වෙයි. රුපියල් 103ක විශ්වාසය කඩ කිරීමක්. මේක කරන්නේ කවුද? බේරුවල. ඒත් මොහමඩ් හනීෆා සිද්දි. මේ තියෙන්නේ අනිත් නඩුව. මේකේ 125යි. ඉතින් මේ මිනිහා තමයි අපේ ඥානසාර ඔය හාමුදුරුවෝ කෙනෙක් කියලාගේ ඇඩ්වයිසර්. එයාව තියාගෙන එයාගෙන් ගත්ත කරුණු වලින් තමයි මේ තියෙන්නේ. මේ රට ලෝකෝත්තර හොරෙක් මේ. මේ මොනවාක්වත් දන්නේ නැතුව ඔහේ කියවනවා වාචාලය වගේ. මේ වාචාලකම් පත්තරවල ලිව්වාම ටීවී වල දැම්මාම මිනිස්සු උඩගින් බිම වැටෙනවා. දැන් එයා කියනවානේ මට හෙලිදරව් කරන්න කියලා, සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා. ඒගොල්ලෝ ගිය ගමන්වල ඒවට කවුද ගෙව්වේ? සල්ලි ගෙව්වේ ඔක්කොම. මේ තියෙන්නේ මිස්ටර් ආනිෆියටෝ. එයා දුන්න ඇෆිඩවිට් එකක්. මේ ඇෆිඩවිට් එකේ සියලුම විස්තර තියෙන ඇයි එයා දෙන්නේ? එයා කවුද? මොකද්ද කරේ? මේක එයා. I am a Norwegian author and communication specialist with interest in sustainable development and among various past positions, chairman of the Norwegian Liberal Party. Sitamu project for reconciliation after the war. හොඳට අහගන්න. මොකද්ද සිතමු කියන්නේ? Sitamu, සිංහල දමිල මුස්ලිම්, which aimed at promoting cooperation among the ethnic groups in Sri Lanka. A former employee of World View Mr. Dilanta Vithanage. දන්නවනේ බොඩිබල් සේනායකේ. Mr. Dilanta Vithanage. මෙයා යටතේ වැඩ කරපු මිනිස්සයා. Introduced three bhikkhus to me in April 2011 and informed me that they were interested in reconciliation after the war. One of the bhikkhus, Venerable Galagodatte Jnanasara Thero, told that he had been a staunch critic of Norway during the war and had organized demonstrations with burning of Norwegian flags, etc. outside the Norwegian embassy. After the war, he had come to the conclusion that time for confrontation was over and was now ready to dedicate himself to reconciliation. He expressed interest in meeting Tamil diaspora in Norway with the aim of coming to an understanding with them. Then you know deshehita isi diaspora koe danna eka ai yela tika inne apada di lambu wen. I first consulted the Norwegian embassy and thereafter approached the Norwegian peace center. The center sent an invitation to a delegation of 7 from Sri Lanka, 4 bhikkhus and 3 laymen. One is a single is Catholic. The airfare to Norway on economy class and the stay at a retreat center in Norway were paid by the peace center. Then kiwane kisima mudal wad gatte naha kiyala කාලා තියෙන්නේ, බීලා තියෙන්නේ, ගුවන් එනින් ගිහිලා තියෙන්නේ ඔක්කොම මේ සල්ලි. නෝවේ වල සල්ලි. The conference was held in October 2011 for 5 days. 7 Tamil diaspora persons participated in addition to the 7 person delegation from Sri Lanka. It was a tense situation at the beginning of the conference, but after the first day, the participants became good friends with willingness to find a common ground of the. They decided to follow up with a reconciliation project in Sri Lanka.
The Sri Lanka delegation was also invited to participate in an environmental film festival in Sweden on a one-day trip by bus before departing to France for personal visit before going back to Sri Lanka. ඔබතුමාලා හොයලා බලන්න ඔය ස්වාමින් වහන්සේ කෙනෙක් කෙනා ප්‍රංශයට කීපරයක් ගියාද කියලා. දැන් උන්වහන්සේ එක සැරයක් කැඩුවා සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියන එක. ඒකේ උසාවි ගෙනිහිල්ලා දඩ ගහලා තමයි එළියට එන්නේ. දැන් ඒකට නොයෙකුත් කතා කියනවා. වෙන එක්කෙනෙක් බීපී එකට මෙයා ගිහිලා තියෙනවා. එතකොට බැලුම බුම්බලා ඒකේ රිපෝට් එක තියෙනවා. ඉතින් බැලුම බිම්බුවත් අර ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ. මෙයා වෙනුවේ. එයා බැලුම බිව්වහම මෙයා බාරගත්තත් දන්නේ නැහැ මමයි මේ බිව්වේ කියලා. මේ පුදුම කතානේ. දැන් මේ සැරේ දැන් වෙන දැන් මුසාවාදත් ඉවරයි. ප්‍රසිද්ධියේ. දැන් මං අහන ප්‍රංශයට ගියේ කොයි ශිෂ්කාපදේ කඩන්නද? මේ පිළිබඳව මට වාර්තාවක් මේ ෆයිල් එකේ තියෙනවා. මේ දුන්නේ ගිහියෙක් නෙවෙයි හොඳ හාමුදුරුවෝ. හාමුදුරුවෝ මට කතා කරලා දුන්නේ. මං ඒක පාවිච්චි කරන්නේ නැහැ. මමත් බෞද්ධෙක් නිසා මං පාවිච්චි කරන්නේ නැහැ. As a follow-up, a project proposal to establish a web page for ethnic reconciliation was prepared and sent to Nordic International Support for one-year funding. Mr. Kasun Jayasekar was appointed as director of the Sitamu website project, and Mr. Dilanta Vitanage promised to contribute as a volunteer since he was working for the Ministry of National Integration. The web page was launched and continued for a few months until BBS was established and our relationship with Dilanta's old group became very difficult. දැන් මම අහනවා අවුරුද්දකට වෙබ් එකේ සල්ලි අරගෙන මාස ගාණෙන් BBS එක හදලා අයින් වෙනකොට ඉතුරු සල්ලි ටික කෝ මේ තියෙන තමිල් ඩයස්පෝරායි පින්තූර තමුන් අත දැකලා තිනේ මේ තියෙන්නේ එතුමා කියනවානේ මේ ඉන්නේ ඔක්කොම ද්‍රවිඩ නායකයෝ එහෙ මේ කට්ටිය තමයි දැන් ඔක්කොම UN එකේ අපිට විරුද්ධව කරන ක්‍රියාව මේ ප්‍රධානීන් ඔක්කොම දැන් දෙමළ විරෝධී නෑ ඒක ඉවරයි තමිල්නාඩුවේ වික්ෂුන් වහන්සේලාට ගැහුවා මොකද කිව්වේ කිව්වා ඒ දෙමළ කට්ටිය නෙවෙයි ගැහුවේ තමිල්නාඩුවේ මුස්ලිම් කට්ටිය කියලා ඒ තරම් ආරක්ෂිතෝ දැන් තමිල් ඩයස්පෝරා හැදුවට පස්සේ දැන් දෙමළ ආරක්ෂිතයෝ දැන් මුස්ලිම් විරෝධී දැන් කරපු විනාශය දන්නවනේ ඒ විනාශයට දැන් මන්දි කියවනේ ආණ්ඩුව ඒගොල්ලෝ විනාශ කරලා ආවා මගේ අපේ ප්‍රදේශය දැන් ඒවට ඔක්කොම සල්ලි කියවනේ ආණ්ඩුව මෙවැනි අය සිටීම නෙවෙයි මෙවැනි අය සංගීත ආතන් ගත වීම සහ මෙවැනි අය ගෝරනාඩු කිරීමට ඉදිරිපත් වෙලා දේශයේ ආරක්ෂක බවට පත් වෙනකොට එහෙමනම් මේ රටේ අනාගතේ කුමක්ද එච්චරයි ඒක මට විතරක් ඉස්තරන්න බෑ තමුන්නාසල ඇතුළු සියලුම දෙනා මේකට කර දෙන්නට. එහෙම නැත්තම් අපිට අනාගතයක් නෑ මේ රටේ අපි කොච්චර මාසිවා